गारु महासंगरत्न अवसराय पूज्य स्वामी वाणसराय अवसराय ब्रिटान्य मार्गरेट थैचर अगमतिनेगिन अवसराय कथानायक तुमनी राम रसनायक अमतुमनी अमति वरुणी मंत्री वरुणी मित्र वरुणी मनुष्य इतिहास मेच्चर केटी कालेकिन एक जलाशय एक राज्य किं परित्याग वशे विन राज्य ऐति महाजनयागे प्रोजनेट अतिउन जलाशय विक्टोरिया बेम्मेंग केल आप पीलिगत युत एनिशा लंकावे प्रजातंत्रवाद समाजवाद आंड सह महाजनया वेणुवे मे अवस्थावेदी मार्गरेट थैचर अगमेतनीय सह ए अगमेतनीय आंडुवटत् अगमेतनीय प्रथम हिटपु आंडुवलटत् ब्रिटान्य महाजनयाटत् मम स्तुतिकरण सतुटुई एवागेम अपि पीलिगत युतुई जले तमाय प्राणय मे वेविंग लेबेन जले अद जीवत्वेन मनुष्यांड पमराक नोवे अनागतेदी बलापोरोत्तुवेन मनुष्य संख्यावकट जीवित लेबेई मे स्तुतिकरण अवस्थावेदी मे जलाशय हदीमट उदाव करुपु लंकावे सेरुदनाटम लांकीकेव सह जात्यांतर पिरिसट गामनित सनायक महात्म्यागे प्रधानत्वें मम स्तुति करन्ट सतुटुई वेनरबल सर्स Honorable Margaret Thatcher, Prime Minister of the United Kingdom, Honorable the Speaker, Honorable the Gamanisanayaka Minister, Honorable Ministers, Members of Parliament, Ladies and Gentlemen, never in the history of the human race has water been collected in one spot, in one reservoir. As a gift of one nation for the benefit of another nation in so short a time as has been accomplished by the making of this Victoria Dam. On behalf of the government and the people of Sri Lanka, since you have provided them water, those living today and those to live tomorrow, and since water is life, I give you our sincerest thanks. To you, Madam Margaret Thatcher, your predecessors in office, and to the people of the United Kingdom, I thank you. සජ්ජායනා කරද්දී වේදිකාවේ විශේෂ ආලෝකය දැල්වෙන අතර සමහරට දකින්නට ඇති එලිමහනේ විවිධ වර්ණවලට අයත් බැලුම් දහසක් පමණ අහසගත වූ ආකාරයේ ජනතාවගේ ප්‍රීතිය ප්‍රකාශ කිරීමට මේ වැදගත් අවස්ථාව සැමරීමට ඒ කියන්නේ වික්ටෝරියා බලාගාරයේ ක්‍රියාත්මක වූ අවස්ථාව මහා සංගරත්නයේ අවසරයි ගෞතර පූජක පක්ෂයෙන් අවසරයි අතිගරු ජනාධිපතිතුමනි महाब्रिताञ्जे अग्रामाच तुम्य मार्गरेट थैचर महात्म्यनी थानाधिपति वरुणी गरु एमति वरुणी मंत्री वरुणी संभावनी अमुत्तनी मा वचन स्वल्पयक पमनक सिंहलें कथा करन्नट मे अवस्थावे तीरणय केरे मे तेल देनिय मिटियावत तुल जीवत्वन्ना वू
විශාල ජන කොටසක් මේ වික්ටෝරියා ජලාශය විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටින බව මට තේරෙන නිසායි දැනට අවුරුදු 4 හමාරකට පෙර අපි මේ අතිවිශාල කාර්යය ආරම්භ කරා ඒ කාර්යය ආරම්භ කිරීමට අපි තීරණය කෙරේ වර්තමාන ජන රජයේ අතිගරු ජනාධිපතිතුමා අවුරුදු 30කින් නිම කරන්නට තිබුණු මහවැලි ව්‍යාපාරය අවුරුදු 6ක 7ක කෙටි කාලයක් තුල ක්‍රියාත්මක කළ යුතුයි කියලා තීරණයක් ගත්ත නිසායි ඒ තීරණය ගත්තා සිට අද දක්වා කඩිනම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අප රටේ ඉංජිනේරුවරු නිර්මාණ ශිල්පීන් මුළු ජාතියම ඉදිරියට පෙළඹුණා වික්ටෝරියා ජලාශය කඩිනම් මහවැලි ව්‍යාපාරයේ මුදුල් මල් පෙත්ත කියලා විස්තර කරාට වැරද්දක් නැහැ මෙම ජලාශය නිසා වියලි කලාපයේ ඉඩම් අක්කර 112,000 කුත් විදුලි බලයෙන් මෙගවොට් 210ක් නිෂ්පාදනය කරන්නට අපට අවකාශය ලැබෙනවා බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේ මුදල අපට ලබා දුන්නේ ණයක් හැටියට නොව මිත්‍ර රටවල් දෙකක් අතර තිබෙන සුහඳ මිත්‍රත්වය උඩ විදේශීය මුදල් ප්‍රමාණය අපට පරිත්‍යාගයක් හැටියට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පුද කරා මා මේ අවස්ථාවේ මහවැලි අමාත්‍යාංශයේ වෙනුවෙනුත් අපේ ආණ්ඩුව වෙනුවෙනුත් මෙවැනි උපකාරයක් අපට කරන්නට ඉදිරිපත් වුණ මාග්‍රට් තැචර් අගමැතිතුමිය ඇතුළු බ්‍රිතාන්‍යයේ ආණ්ඩුවට සහ ජනතාවට මගේ හදපතුලින් ස්තුති කරන්නට කැමැති. ඒ වගේම පරම්පරා ගණනක් මේ නිම්නේ ජීවත් වූ දුම්බර මිටියාවතේ ජීවත් වුණ ජනතාවට තමාගේ නිජබිම් අත්හැර අලුත් ප්‍රදේශවලට ගමන් කිරීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වීම ගැන අපේ ජනාධිපතිතුමාගේ සහ අපේ ආණ්ඩුවේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම මේ වික්ටෝරියා ජලාශය ඉදි කිරීමට ඉදිරිපත් වූ විවිධ සමිති සමාගම් වලට අපේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමැති. මා බලාපොරොත්තු වෙනවා වික්ටෝරියා වැනි ජලාශ විවෘත කිරීමෙන් මේ මාසේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ කොත්මලේ ජලාශය විවෘත කිරීමෙන් ලබන අවුරුද්දේ ජූලි මාසේ රන්දෙනිගල ජලාශය විවෘත කිරීමෙන් විශාල පරිවර්තනයක් අපේ රටේ ගම්බද පළාත්වලට සිද්ධ වෙයි කියලා මුළු රටටම වුවමනා කරන විදුලි බලය සැපයීමට ලබන සතවර්ෂය උදා වෙන තෙක් අපේ ජනතාවගේ කුසගින්න නිවන්නට මේ කඩිනම් මහවැලි ව්‍යාපාරය සමත් වෙනවා මෙවැනි අවස්ථාවක අපේ ගරු සම්භාවනීය අමුත්තන්ට සහ මේ උත්සවයට පැමිණි තමුන්නාන්සේලා සෑම කෙනෙකුටම අපේ අවංක ස්තුතිය පුදමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා කියන්න කැමති මෙතුමා බොහොම උත්සාහවන්ත වෙනවා මේ කවුන්සල්වරයා හෙන්රික් මොලිස් මහතා එය තව ద్వාරයකින් දික් කරලා මේ කළුතර දිස්ත්‍රික්කයට තව තවත් උදව් ආධාර කරා වනසිංහ ප්‍රේමදාස වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයෙහි කාර්යය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව
අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමාණයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ප්‍රතිඥාව අත්සන් කිරීමේදී එන්තන් කරුවයි. දැන් ගම්බීරතාපූර්වක ප්‍රකාශය සහ ප්‍රතිඥාව එතුමාණන් ප්‍රකාශ කරනු ලැබුවා. දුලාංජලි දියණියත් සජිත් පුත්‍රරත්නයත් හේමා ප්‍රේමදාස මහත්මියත් සමීපයේ සිටියේ ඒ තැබුවේ ඓතිහාසික අත්සන ඉතිහාසගත වන අත්සන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජී ශ්‍රීමත් ජනාධිපතිතුමා බවට අතිගරු ආර් ප්‍රේමදාස කරුවර්තනින් මොහොතයි හෙබවන මොහොතයි අතිගරු මහා නායක මා හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයෙන් අවසරයි. Hindu, ක්‍රිස්තියානි, ඉස්ලාම් පූජකතුමන්ලාගෙන් අවසරයි. මගේ සහෝදර රටවැසියනි, අප හැම දෙනාම අද මෙම ශ්‍රී දළදා මන්දිර පූජා භූමියේ එක් රැස් වී සිටින්නේ අතිසයින් උදාරතර අතිසයින් සම්භාවනීය වගකීමක් ඉටු කිරීමටයි. අපි අද සහභාගී වන්නේ අපේ පොදු ජනතාවගේ ආර්ථික ආධ්‍යාත්මික සුභසිද්ධියට මුලපිරීමේ ඓතිහාසික කාර්යයකටයි. ජනාධිපතිවරණයේදී අපේ පොදු ජනතාව මට ජනවරමක් ලබා දුන්නේ ඒ සඳහායි. ඒ උදාරතර කාර්යය සඳහා අප මේ මොහොතේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. පොදු ජනතාවගේ සුභසිද්ධිය සැලැස්වීම සඳහා අප හැම දෙනාම ප්‍රඥාවට, සත්‍යයට, සංවරයට ඇප කැප වී ක්‍රියා කිරීමට අදිෂ්ඨාන කරගනිමු. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට තමන් කොතරම් ඇප කැප වී සිටිනවද කියන එක ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපතිවරණයේදී පෙන්වා දුන්නා. මෙයින් පැහැදිලි වෙන්නේ නිදහසත් සංවරයත් යන දෙකම ජනතාව අනුමත කරන බවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විස්තර කර තිබෙන විවිධාකාර වූ නිදහස භුක්ති විඳින්නට අපේ ජනතාවට කොයි තරම් කැමැත්තක් තිබෙනවාද කියන එක එයින් පැහැදිලි වුණා. නව යුගයක් කරා අපේ සමාජය මෙහෙයවීමට වුවමනා කරන සංවරයේ අවශ්‍යතාවය අපේ ජනතාව තහවුරු කළා. නිදහස මල් පැල ගැන්වීමටත් සංවරය ඇතිකරවීමටත් අවශ්‍ය වාතාවරණය මගේ රජය විසින් සකස් කරනවා ඇති. පල ප්‍රයෝජන ලබාගත යුතු වෙන්නේ මහන්සි වී වැඩ කිරීමෙනුයි. සම්මාන ලබාගත යුතු වෙන්නේ ඒවා ලැබීමට සුදුස්සම් වීමෙනුයි. නිදහස් සමාජයක් නැවත ගොඩනැගීමේ කටයුත්තට සාමකාමී සමාජයක් නැවත ගොඩනැගීමේ කටයුත්තට සෞභාග්‍ය සම්පන්න සමාජයක් නැවත ගොඩනැගීමේ කටයුත්තට සහභාගී වන්න, දායක වන්න කියා ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.
රාජ්‍ය තන්ත්‍රයට සහභාගී වීමට ජනතාව තුළ උනන්දුවක් ඇති වෙන්නේ රජය මානුෂික හැඟීමෙන් යුක්තව ජනතා දුක සැප ඕනෑකමින් සොයා බලන තමන්ගේම සංවිධානයක් යයි ජනතාවට හැඟෙනවා නම් පමණයි පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක කරගන්නට පරිපාලන තන්ත්‍රය විමධ්‍ය ගත කරන්නට උමනායි ජනතා අවශ්‍යතාවලට උර දෙන රජය ජනතාව අතරටම යන්න ඕනේ ප්‍රශ්න ඇති තැනදීම ප්‍රශ්න සොයාගෙන ගොස් ඒවා විසඳන්නට ඕනේ මෙය ගම් දනව්වල හැදී වැඩී එන තරුණ පරපුරටත් නගරවල හැදී වැඩීගෙන එන තරුණ පරපුරටත් පොදු කටයුතු සඳහා සම්බන්ධ වීමට පුළුවන් වන එක් ක්‍රමයක් අපි ඔවුන්ගේ දැඩි උද්‍යෝගයත් යවුන් ශක්තියත් මාතෘ භූමියේ පළදායි අභිවෘද්ධිය සඳහා යොදාගත යුතුයි ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය සඳහා ක්‍රියාශීලී රජයක් මෙන්ම ප්‍රාණවත් විපක්ෂයක්ද තිබීම අත්‍යවශ්‍යයි කාගේත් ප්‍රායෝගික විවේචන මම සතුටින් පිළිගන්නවා මගේ දේශපාලන ජීවිතයෙන් සෑහෙන කාලයක් මම ගත කර තිබෙන්නේ විපක්ෂයේ මැතිවරණ වලින් පෙරදුනාම හිතේ වේදනා ඇතිවීම ස්වාභාවිකයි එවැනි වේදනා මමත් විඳ තිබෙනවා නමුත් ඒ වේදනා නිසා කලබල පෙරැළි ඇති කිරීමට පෙළඹීම සුදුසු නැහැ එවන් වේදනා කලබලකාරී ක්‍රියා කරන්නට බලපත්‍රයක් නොවේ තර්ජන ගර්ජන එල්ල කරන්නට බලපත්‍රයක් නොවේ වැරදි තොරතුරුත් ජනතාව නොමග යවන ආරංචිත් ප්‍රචාරය කරන්නට බලපත්‍රයක් නොවේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි පුද්ගලයන්ගේ ආසාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අපේ රටේ ආරක්ෂාව පරදුවට තියන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට තවමත් හවුල් වී නැති අයගෙන් මම නැවත වරක් ඉල්ලා සිටින්නේ ඊට හවුල් වෙන ලෙසයි අර්ථදායක විසඳුම් වලට එළඹීම සඳහා ඕනෑම සාකච්ඡාවකට මම ඕනෑම වෙලාවක සූදානම්ව සිටිනවා ඒ සඳහා අවශ්‍ය හැම ආරක්ෂාවක්ම මම සලසා දෙනවා මේ ප්‍රමාද කරන්න සිද්ධ වෙන්නේ වෙනත් අය වෙන වෙන නම් ඉදිරියට දමා තව තවත් අහිංසක ජීවිත නැති කිරීමයි මහජන දේපොළ විනාශ කිරීමයි එවැනි කොටස් වලට එවැනි අපරාධ කරන්නට තව දුරටත් ඉඩ දෙන්න බෑ මේ විනාශ කිරීම නතර වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ඒවා තව දුරටත් දරා සිටින්නට බෑ ජයග්‍රහක පක්ෂයේ අය පරාජිත පක්ෂවල උදවියට ශාරීරික මානසික හිංසා කරදර විපත් සිදුකර ප්‍රීතිවීම මෑත කාලයක මැතිවරණවලදී පුරුද්දක් කරගෙන තිබුණා මේ වතාවේ එහෙම වුණේ නැහැ මැතිවරණවලින් පස්සේ සාමාන්‍යයෙන් ඇතිවන තරහවත් වෛරයත් පරාජය කොට ජයගන්ට ජයග්‍රහයි පිරිස සමර්ථ වුණා ජනාධිපතිවරණයෙන් ලැබපු ජයග්‍රහණයටත් වඩා මට ලැබුණු විශිෂ්ට විජයග්‍රහණයක් හැටියටයි මම මේ සලකන්නේ මේ ඉවසීම දුර්වලකමක් හැටියට සලකා පරාජිත පක්ෂවල උදවිය ජයග්‍රාහී පිරිසට හිංසා පීඩා කිරීමට යාම මෙම ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමක් ආයුධ ගන්නත් සටන් කරන්නත් අපදරණ මහන්සිය අප වැය කරන ධනය වැඩදායක වැඩවලට මීට පස්සේ යොදවන්න ඕනේ
ආරක්ෂක කටයුතු වලට යොදවන සම්පත් මින්මතු හැකිතාක් දුරට ජනතාව ජීවත් කරවීමට යොදවන්න ඕනේ සංවර්ධනය අපට තෝරා ගන්න තිබෙන විකල්පයක් නොවේ එය අවශ්‍යම දෙයක් සංවර්ධනය අර්ථවත් වටිනා එකක් වන්ට නම් එය මිනිස්සාර ධර්ම පදනම් කරගත් සංවර්ධනයක් විය යුතුයි ඒ සංවර්ධනය මගින් හිතේ ගින්නත් බඩේ ගින්නත් නිවා දැමිය යුතුයි දිලිඳුකම තුරන් කිරීමට අපි දරන ප්‍රයත්නයේදී දරු පවුලටත් ගෙදර දොරටත් මුල් තැන ලැබෙනවා ඇති අපේ සමාජයේ තුල සාමූහික අභිවෘද්ධිය ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන් වන්නේ පවුල් ඒකකය ශක්තිමත් කිරීමෙන් පමණයි නැති බැරි අසරණ අයට අත දෙන්න අපට බැරි වුණොත් වරප්‍රසාද ඇති අය ආරක්ෂා කරන්න අපට කොහෙත්ම පුළුවන් වන්නේ නැ ටික දෙනෙකුට හැම විටම සැප සම්පත් ලැබෙන අතර වැඩි දෙනාට හැමදාම දුකෙන් ජීවත් වන්නට සිදුවන රටක් හැටියට ශ්‍රී ලංකාව පැවතිය යුතු නැ ඒ ක්‍රමය මා වෙනස් කරන්නට තමුන්නාන්සලා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙනවා ටික කලක සිට අපේ රටේ සමගිය බිඳී ගොස් තියෙනවා මෑතක් වන තුරුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන හැමදෙනාම සාමයෙන් සමගියෙන් සහජීවණයෙන් ජීවත් වුණා ජාතික ප්‍රයත්නවලදී ඒ හැමදෙනාම දැඩි උවමනාවකින් එකමුතුව ක්‍රියා කළ බව තමුන්නාන්සලා දන්නවා මම පාසල් ගිය කාලේ අපේ පන්ති කාමරය තුල මාත් සමග මේ ජන කොටස් හතරටම අයත් ළමයි එකම බංකුවක වාඩි වී ඉගෙන ගත්තා මොනතරම් වටිනා සහජීවනයක්ද අපි ඒකෙන් ලැබුවේ නමුත් එයින් මෙපිට කාලයේදී වගකීමෙන් තොරව ක්‍රියා කළ පුද්ගලයින් නිසා අපාතර බේද භින්නකම් පැතිරී ගියා අපේ සමගියටත් අපේ සහජීවනයටත් උපකාරී වන අන්දමට අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කරගනිමු අපි අපේ දරුවන්ට සදාචාර ගුණධර්ම ප්‍රගුණ කරවමු විවිධත්වය මැද සහෝදරත්වය අගය කරන්න අපේ දරුවන්ට උගන්වමු හොඳම උපකාරය ආත්මෝපකාරයයි අපි අපේ සම්පත් නිර්මාණය කරගන්න ඕනේ අපි අපේම සම්පත් පාවිච්චි කොට අපේ රට හදා ගන්න ඕනේ විදේශාධාර කෙරෙහි අනවශ්‍ය විදියට විශ්වාසය තබා ක්‍රියා කළොත් අපේ නිදහසත් අපේ අනාගතයත් උගසට තබන්ට අපට සිදු වේවි අපේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය අපි දිගටම රැකගත යුතුයි මිත්‍ර රටවල් සමග තිබෙන අපේ සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් කරගන්න ඕනේ ඒ සම්බන්ධතාවය ශක්තිමත් කරගත යුත්තේ සමානතාව ස්වෛරීත්වය අන්‍යෝන්‍ය ගෞරවය එක් රටක් අනික් රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගැසීම යන නොබැඳි ප්‍රතිපත්ති මතයි මේ ප්‍රතිපත්ති රැක ගැනීමට නම් අප අතර පවතින මත බෙහෙද අප අතර පවතින ආරවුල් අප අපම විසඳාගත යුතුයි ඒවා සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සහයෝගයෙන් අපි ඒවා විසඳා ගැනීමට ක්‍රියා කළ යුතුයි කාගේ අදහස් උදහස් ලබා ගැනීමෙන් පොදු සම්මුතිය වලට එළඹීමෙන් අපම අපේ අභ්‍යන්තරික ප්‍රශ්න විසඳාගත යුතුයි විදේශික රටවල මැදිහත්වීම් ඇති නොවන පරිදි එවැනි මැදිහත්වීම් වලට අවකාශ නොලැබෙන පරිදි අපේ අභ්‍යන්තර ප්‍රශ්න අපම විසඳාගත යුතුයි කුමක් වුවත් මම එකක් කිව යුතුමයි කුමන විදියේ පරිත්‍යාගයක් කරන්නට සිදුවත් අපේ මේ මාතෘ භූමියේ
එක් බිම් අඟලක් හෝ කිසිවෙකුටවත් පාවා නොදෙන බව සහතික කොට මම තමුන්නාන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන මගේ පරමාර්ථය වන්නේ කිසිවෙක් හෝ පරාජය කිරීම නොවේ මගේ පරමාර්ථය වන්නේ හැම දිනාම ජයග්‍රහණය කරවීමයි පරාජය කරවීම ලෙහෙසි ජයග්‍රහණය කරවීම එතරම් ලෙහෙසි නැහැ අසමගිය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා අවිශ්වාසය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා අසමාදානය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා අසංවරය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයටත් අපේ උදාරතර සම්ප්‍රදායන්ටත් අපි ඇත්ත වශයෙන්ම උරුම හරුමකම් කියන්ට නම් මේ දුර්වලත්වයෙන් අපි මිදෙන්න ඕනේ මේ දුර්වලතා නිසා අප වැටි සිටින අගාධයෙන් අපේ ජනතාව ගොඩ ගැනීම මගේ මෙහෙවරයි මගේ ජනතාව සමගි කරවන්නත් මගේ ජනතාව සුහද කරවන්නත් මගේ ජනතාව සමාදානයට සාමයට පත් කරවන්නත් මම අප කැපවි ක්‍රියා කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි මගේ ජනතාව සංසුන් කරවන්නත් ඔවුන් නුවණින් ක්‍රියා කරවන්නත් මගේ ජනතාවට නායකත්වය දෙන්න මම අප වෙනවා කැප වෙනවා සාමයක් සමාදානයක් කරා මගේ ජනතාව ගෙන යන්න මම අප වෙනවා කැප වෙනවා සංවර සීලී වීමට මගේ ජනතාවට නායකත්වය දෙන්න මම අප වෙනවා කැප වෙනවා අසමගිය පරාජය කිරීම නැතිබරිකම පරාජය කිරීම කලකිරීම පරාජය කිරීම ඒතරම් විජයග්‍රහණයක් තවත් නැතේ කියලා මං කල්පනා කරනවා අද උදා වන්නේ ආදරණීය රටවැසියනි ස්වර්ණමය යුගයක් කවුරු කවුරුත් කාට කාටත් අත හිත දෙන සෑම එකිනෙකාගේ හිතසුව පිණිස කැපවි ක්‍රියා කරන පොදු ජන යුගයක් අදින් උදා වෙනවා මගේ නායකත්වයෙන් අදින් ආරම්භ වන පොදු ජන රජය මේ අරමුණු මේ පරමාර්ථ කරා ගමන් කරනවා ඇති ඒ ගමනේදී මගේ පොදු ජන රජය පියමන් කරන්නේ ජන සම්මතවාදී මාර්ගය ඔස්සේ අවිංසාවාදී ඌ පොදු ජනතාවගේ අභිප්‍රායන්ද බලාපොරොත්තුද ඉටු කරන පොදු ජන රජයක උදාවයි අද මේ ඓතිහාසික සුද්ධ භූමියේදී අපි හැම දිනාම දැකගන්නේ තමුන්නාන්සේලා මට පිරිනැඹු උසස් ජනවරම මම නිහතමානීව කෘතඥතා පූර්වකව පිළිගන්නවා අපි හැම දිනාම එකට අත්වැල් බැඳගෙන ගමන් කරමු අපේ පැතුම් සම්භාරය ක්‍රියාදාමයකට පරිවර්තනය කරමු එම උදාරතර කාර්යයේදී අප තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ ඉතා උතුම් පාඩමක් අපි මෙනෙහි කරමු ක්‍රෝධය මෛත්‍රියෙන් ජය ගනිමු අයහපත යහපතෙන් ජය ගනිමු ලෝභය පරිත්‍යාගයෙන් ජය ගනිමු බුරුව සත්‍යයෙන් ජය ගනිමු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපගේ මාතෘ භූමියටත් අප හැම දිනාටමත් සදාකල්ලි ලැබේවා කියා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා මගේ පරමාර්ථයේ සියල්ලන් ජයග්‍රහණය වික්ටෝරියා ජලාශය විවෘත කිරීම උදාර වාරිමාර්ග ඉතිහාසයක් ඇති ලක්ෂණතාවගේ ස්වර්ණමය අවස්ථාවක් හැටියට මට විස්තර කරන්න පුළුවන් මෙම ව්‍යාකෘතිය ඉදිකිරීමට සහභාගී වුණ ලාංකික සහ බ්‍රිතාන්‍ය සේවකයන්ට අප රටේ ජනතාවගේ ස්තුතිය පාමේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි මුදලින් පමණක් නොව උපදෙස් ලබා දීමේදීද
අපට බෙහෙවින් සහයෝගය දුන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව මා මේ අවස්ථාවේදී ඉතාම ස්තුතිපූර්වකව මතක් කරන්න කැමැතියි. ඒ අතරම ලාංකික ජනතාවගේ ස්තුතිය සහ ප්‍රණාමය බ්‍රිතාන්‍ය ආණ්ඩුවටත් බ්‍රිතාන්‍ය ජනතාවට මා මේ අවස්ථාවේදී පුද කරනවා. මා මේ අවස්ථාව සඳහන් කරන්න කැමැතියි අප ජනතාවගේ සිහිනයක මල් පිපුණ අවස්ථාවක් ඇටියට. සැබවින්ම ඒ කඳුලින් ලියවුණු යුගය මෙපමණ කඩිනමින් නිමවේ යයි ඔවුන් නොසිතුවා වන්නට ඇත. මහානායක ස්වාමීන් වහන්සේ අතිගරු ජනාධිපති උතුමාණෙනි එම ආර්යාවනි ගරු ආර් ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමනි මැතිනියනි කැනේඩියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මැකචන් මැතිතුමනි තානාධිපතිවරුනි ඇමතිවරුනි නියෝජ්‍ය ඇමතිවරුනි මන්ත්‍රීවරුනි සම්භාවනීය අමුත්තනි දයාබර සහෝදර සහෝදරියනි අද දින කඩිනම් මහවැලි ව්‍යාපාරයේ යටතේ ඉදිකරන්නා වූ යෝධ ජලාස අතරින් ප්‍රථම යෝධ ජලාසය වන මාදුරුවේ ජලාසය විවෘත කිරීමේ උත්සවයේදී ගුවන් විදුලි සංස්ථාව මතක් කරා මට දැනට අවුරුදු 3මාරකට පෙර අතිගරු ජනාධිපතිතුමාට එම ජලාසය ඉදිකිරීමට මුල්ගල තැබූ අවස්ථාවේදී මා එතුමාට ආරාධනා කර හැටි සුළුවෙන් මට මතක් කරා. ගරු ජනාධිපතිතුමනි දැනට අවුරුදු 3මාරකට පමණ පෙර ඔබතුමා වෙඩිල්ලක් පත්තු කර මේ ජලාසයේ වැඩ කටයුතු ආරම්භ කරා. එදා සිට අද දක්වා පසුණු කාල සීමාව එක දීර්ඝ දවසක් වගේ. අද ඔබතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ කැනේඩියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමාගේ දෑතින් ඒ සරෝව විවෘත කොට මහා දිය ධාරාවක් දකුණේ උරේ යෝධයල හරහා ගමන් කරන්න තමුන්නාන්සෙලා නිදහස් කරා. මේ ජලාශය ඉදිකරපු නිසා ඒ ජලාශයේ ගබඩාවන වතුරින් දකුණු යුරේ යෝධ ඇල හරහා වතුර පිටත් කොට අක්කර 45,000 පමණ වන් යුරේ ඇල අවසන් වූ විට ඒ තුලින් වතුර නිදහස් කොට අක්කර 70,000 පමණ සම්පූර්ණයෙන්ම ඉඩම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක පවුල් 150,000 පමණ පදිංචි කොට ගොවිකම් කරමින් තමාගේ අහිංසක අසරණ ජීවිකාව උසස් තත්වයකින් පවත්වාගෙන යෑමට අද තමුන්නාන්සෙලා මේ ආරම්භ කරපු ජලාශය ප්‍රධානයෙන්ම හේතුවක් වෙනවා. මේ ජලාශය විවෘත කිරීම කරුණු දෙකක් නිසා වැදගත් වනවා. පළමුවෙනි කරුණ අපි කාටත් මතක් කරනවා මේ ජලාශය විවෘත කිරීමෙන් කඩිනම් මහවැලි ව්‍යාපාරයේ කටයුතු කාලෝචිතව බලාපොරොත්තු වන ඉලක්කවලට ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වී තිබෙනවා කියා. දෙවෙනි කරුණ නම්
මෙම ජලාශය ඉදිකරන ස්ථානය අලුත් වේල්ල හැදූ ස්ථානය අසලම අප දකුණෙන් පරණ යෝධ වේල්ල අපට පේන්න තිබෙන නිසා අපට මතක් වෙනවා මේ අලුත් වර්තමාන ශාස්ත්‍රීය තාක්ෂණික දියුණුව තුළින් ඉදිකරන්නා වූ මේ යෝධ ජලාශ සහ වැඩ කටයුතු තුළින් අපි සැබෑවින්ම අපි අපේම අතීතය සොයාගෙන ආපසු යනවායි කියා. එහෙමනම් කඩිනම් මහවැලි ව්‍යාපාරය අපේ ඉතිහාසය නැවත වරක් ආරම්භ කිරීමක්. මේ කරුණු දෙක නිසා මාදුරාවේ ජලාශය විවෘත කිරීම අපේ ඉතිහාසයේ රන් අකුරෙන් දිය වෙන දිනයක් බවට කිසිම සැකයක් නැහැ. ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, කැනේඩියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමනි, එදා තමුන්නාන්සලා සහභාගී වී මේ ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කරාට පසු අපි නොයෙකුත් වැඩ කටයුතු වලට සහභාගී වී තිබෙනවා. තමුන්නාන්සේගේ නායකත්වයෙන් අපි මැතිවරණ දෙකකට සහභාගී වී තිබෙනවා. එකක් තමුන්නාන්සේම මේ රටේ මහජනතාවගේ සර්වජන ඡන්දෙන් මේ රටේ ප්‍රධානම නිලයට පත්වීමට අප පක්ෂ ඉදිරිපත් කොට අපි හැම කෙනෙක්ම සහභාගී වී තමුන්නාන්සේට ජයග්‍රහණයක් පත් කර දුන්න ජනාධිපති මැතිවරණය. ඊට සුළු කලකට පසු තමුන්නාන්සේගේ නායකත්වයෙන් අපි මේ රටේ ජනතාවට බරපතල ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අපි අවුරුදු 6ක් මේ රටේ පාලනය කරමින් කරපු සංවර්ධනය තවදුරටත් කරගෙන යනවද කියන තීරණය ජනතාවට ඉදිරිපත් කරමින් පවත්වපු ජනමත විචාරණය. ඉන්පසුව අතුරු මැතිවරණ 18කිනුත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කොට සැබෑවින්ම මේ රටේ ජනගහනය අනුමත කරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුයි කිය. මේ කාල සීමාව අතරතුර අපි මදුරුවේ වැඩ කටයුතු අවසන් කරා.